පලස්තීන සහ ඒ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නලා සම්බන්ධයෙන් අපගේ උපදිතර ස්වාධීනත්වයේ අවධානය යොමු කිරීම වෙන අපල්මුව යෝජනාගේ නම වන්නේ සුදිය පුද කරන්න ඕන ඒ වගේම ඒ ඉතමත් අගේ කොට අපි සලකනවා අපේ මිත්‍ර මිත්‍යාස් භාගී මාකර් මන්ත්‍රීතුමා මේ සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කරමින් දැනට පලස්තීන ජනතාව මුහුදෙන දුෂ්කරතා හා ස්වාධීන පලස්තීන රාජ්‍යක අවශ්‍යතාවය ඉස්මතු කරනු ලැබුවා. දශක හතක කාලයක් විසඳුමක් නැතුව දිග්ගැසෙන මේ ප්‍රශ්නය නිසා ජීවිත දහස් ගණනක් දැනට අයිම වී තිබෙනවා. තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා. කුඩා දරුවන් රෝගීන් පමණක් නොවේ වැඩිහිටියන් පවා මෙම අර්බුදය දිනපතා පීඩා විඳිනවා. පලස්තීන ජනතාවගෙන් විශාල පිරිසක් අදටත් සරණාගත ලෙස දිවෙනවා. සමහරුන්ට වෛද්‍ය පහසුකම් පවා හිමි. අද වන විට මෙම සරණාගත පඳුරු ඉලක්ක කරගෙන යම් යම් ප්‍රහාර එල්ල කරමින් තිබෙනවා. ඒ කෙසේ සාධරණීය කළ නොහැකි බව තත්ත්වයක් බව ප්‍රකාශ කළ යුතුයි. උගත වී තිබෙන මෙම ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් ක්‍රමවත් වැඩපිළිවෙළක අවශ්‍යතාවය සාකච්ඡා කරමින් ලෝක නායකයන් දිලිගන්වනු විසඳුමක් මෙම පාර්ලිමේන්තුව තුළ විවාදයට ගැනීම කාලීන අවශ්‍යතාවයක් වගේම පලස්තීනයේ පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකාව විදියට අපි ඉටුගන්න යුතුකමක් වශයෙන් මා සලකනවා. කරු කතානායක නියෝජ්‍ය කතානායකතුමනි පලස්තීන පවතින අර්බුදයේ ඉතිහාසය මා අමුතුයින් මෙහි සඳහන් කළ යුතු නැහැ. ලෝක දේශපාලන සම්බන්ධයෙන් අවධියෙන් සිටින ඕනෑම අය මෙම අර්බුදයේ දිගඵල හොඳින් අඳුනනවා. ශ්‍රී ලංකාව පලස්තීන මේ වෙනම රාජ්‍යයක් ලෙස පිළිගත්තේ 1988 දී. එතැන් පටන් ශ්‍රී ලංකාව රටක් විදියට පලස්තීන ජනතාව සහ ඔවුන්ගේ ප්‍රශ්නය වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිට තිබෙනවා. මට මතකයි රාජ්‍ය නායකයා විදියට එක්සත් ජාතීන්ගෙන් සමුළුව ආමන්ත්‍රණය කරපු සෑම අවස්ථාවකම වගේ මම පලස්තීන අර්බුදයේ සම්බන්ධයෙන් ලෝක නායකයින්ගේ අවධානය යොමු කරනු ලැබුවා. ඒ වගේම ඩොලර් මිලියන ගණනකින් අප මුදල් පරිත්‍යාග කරමින් පලස්තීන ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් කටයුතු කරනු ලැබුවා. විතරක් නොවේ 2014 ජනවාරි මාසයේදී පලස්තීනයේ මෙන්ම ඊශ්‍රායෙල් සංචාරක නිලධාරීන් දෙපාර්ශ්වයේම නායකයන් හමු වී මේ අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න මට අවස්ථාවක් උදා වුණා. ඒ හමුවීමවලදී මේ අර්බුදයට හේතු වන ඉතා සංකීර්ණ හා සංවේදී කාරණා වඩාත් හොඳින් තේරුම් ගන්නට හැකියාව ලැබුණා. ඒ පහසුවෙන් සුව කළ හැකි තුවාලයක් නොවන බව පැහැදිලි. ගරුණීය ජනතාවනි පලස්තීනයට ස්වාධීන රාජ්‍යයක් ලෙස නැගී සිටීමට ඇති නීති අනුකූල අයිතිතාවරු කළ යුතුය යන ස්ථාවරයේ ඉඳන්ම අපි අදත් ඉන්නවා. සුවිශේෂ ජනතාවක් ලෙස මේ ජනතාවගේ අනාගතය අනන්‍යතාවයට තාවරු කොට ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ඉතා වැදගත් බව ලිස බවට නැවත සිහිපත් කරනවා. එදා ශ්‍රී ලංකා පලස්තීන සහයෝගිතා කමිටුවේ ආරම්භක සභාපතිවරයා ලෙස මා දැරූ ස්ථාවරයට අදටත් නොවෙනස්ව පවතින බව පලස්තීන ජනතාවට දැනුම් දීමටත් මම මේ අවස්ථාවක් කරගන්නවා. මෙම අර්බුදයට විසඳුම් සෙවීමේදී දෙරටේම ජනතාවගේ නීතියානුකූල මෙන්ම සංවේදීත්වය ආරක්ෂක අවශ්‍යතාව හඳුනාගෙන කටයුතු කිරීම ඉතාම වැදගත්. ඒ නිසා අනෝන්‍ය පිළිගැනීම තුළින් විසඳුමකට ගමන් කිරීමේ හැකියාව ඇත්තේ මේ අර්බුදයට මුහුණ දී සිට දෙරටේ ජනතාවටම පමණක් බව මා දැඩිව විශ්වාස කරනවා. ඒ සඳහා දෙපාර්ශ්වයෙන්ම සාකච්ඡා මාර්ගයේ පිවිසිය යුතුයි. එසේ නොවන තාක් මේ අර්බුදයේ තව තවත් දිග්ගැසීම පමණයි සිදුවෙන්නේ. කරු කතානායකතුමනි පලස්තීන ජනතාවන්ගේ දෙයන්ගේ අල්ලක්සා මුස්ලිම් ප්‍රේවස්ථාන මෙම කිතූපත සිදු වූ පෙත්තලෙම පිහිටත් වෙන්නේ මෙම ශුද්ධ භූමිය තුළයි. එනිසාම පූජනීය භූමියට සාමය උදාවීම ලෝකයේ සියලු දෙනාගේ ප්‍රාර්ථනාව විය යුතුයි. පලස්තීන ජනතාවගේ පීඩාවන් හඳුනා ගනිමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ලෝ ප්‍රබල සංවිධානවලට ඔවුන්ගේ හඬක් වීමට කාලය එළඹ ඇතැයි බව අවසන් වශයෙන් සිහිපත් කරන්නට කැමැතියි. වගේම පලස්තීන මිත්‍රත්වය ආරක්ෂා කරමින් ශ්‍රී ලංකා රජය අතීතයේදී දැක්වූ දායකත්වය හා මැදිහත් වීම ඔවුන්ගේ යහපත වෙනුවෙන් ඉදිරියටත් අඛණ්ඩව ලබා දිය යුතු ඇතැයි අපි තරයේ විශ්වාස කරනවා.